සැබෑ ආරක්ෂණයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය සිදු කරන මෙහෙවර පිළිබඳව අප කළ විමර්ශනයක් මේ වාර්තාව චරිත තනංචයකෙන්. රක්ෂණය පිළිබඳව බොහෝ සෙයින් කතා කරන යුගයක් බවට වර්තමාන යුගය පත් වෙලා තිබෙනවා. අපි රක්ෂණාවරණයක් ලබා ගන්නේ අපේ ජීවිතය වගේම අපේ පොදු දේපළවල ආරක්ෂාව වෙනුවෙන්. ඔබ ලබා ගන්න රක්ෂණයේ ඒ ආයතනය පිළිබඳව ඒ ආයතනයේ කාර්යභාරය ඒ කටයුතු නියාමනය කරන්නේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය. ඉතින් අපි අද තොරතුරු හොයන්න ආවේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය පිළිබඳව. ජීවිතයේ අප මුහුණ දෙන ආපදා අවස්ථාවන් ඒමටය. එවැනි අවස්ථාවක ජීවිත හා දේපල අවධානය වෙනුවෙන් රක්ෂණයක් ලබා ගැනීමට ජනතාව පෙළඹී සිටිති. එම අවශ්‍යතාව මත බිහි වූ රක්ෂණ ආයතන සහ තැරැව්කාර සමාගම් නියාමනය වෙනුවෙන් රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ පනතට අනුව ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය 2000 වසරේදී ස්ථාපිත කෙරිණ. රක්ෂණ සමාගම් 21 හා තැරැව්කාර සමාගම් 42 මේ වන විට ලියාපදිංචිව තිබේ. ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගමක් හෝ තැරැව්කාර සමාගමක් ලෙසින් ක්‍රියාත්මක වීමට නම් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි වී බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය වේ. දැන් මේ සමාගම්වලට ඒ සමාගම් හිතුමතේ ක්‍රියාත්මක වෙන්න බෑ. මූලික වශයෙන්ම ඒගොල්ලන්ට තියෙන්න ඕනේ මුල්‍ය ස්ථාපිත බවක්. යම් කිසි රක්ෂණ සමාගමක් හෝ තැරව්කාර සමාගමක් නීතිය උල්ලංඝනය කරලා තියෙනවා නම් ඇත්තටම රක්ෂණ මණ්ඩලයට නීත්‍යානුකූලව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැකි. අපි එක පරමාර්ථයක් තමයි ඉදිරියේදී බොහෝම සැලසුම් සහගතව ව්‍යාප්ත කරන්නට යනවා. මේ දැනුවත් කිරීමේ වැඩසටහනක් රක්ෂණ මණ්ඩලය කියන්නේ කුමක්ද කියනවා වගේම රක්ෂණ ආවරණ ලබා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුත්තේ කුමන කරුණු ගැනද? ඕනෑම කෙනෙකුට ලිපියක් මගින් අපිව අමතන්නට පුළුවන් දුරකථන අංක තියෙනවා, වෙබ්සයිට් එකක් අපේ තියෙනවා, ඒ වගේම අන්තර්ජාල පාසුකම් තියෙනවා. ඒවා අපි දැනුම් දීලා තියෙනවා. ඒවා මගින් අපිව අමතන්නට පුළුවන්. රක්ෂණ සමාගම් හා තැරව්කාර සමාගම් පිළිබඳව යම් ගැටලුවක් වේ නම් රක්ෂණ හිමියන් කළ යුත්තේ එම ගැටලුව ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කිරීමයි. අදාළ ගැටලුව පිළිබඳ විමර්ශනය කොට රක්ෂණ ලාභීන්ට නිසි වරප්‍රසාද ලබා දීමට ජාතික රක්ෂණ මණ්ඩලය නිරන්තරයෙන් සූදානමින් සිටී. රටේ තිබෙන පිබිදීමත් එක්ක ඒ ආයෝජන අවස්ථාත් එක්ක මේ රක්ෂණ සඳහා තිබෙන ඉල්ලුම මේ වන විට වැඩි වී තිබෙනවා. ඉතින් මේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සූදානම් වෙන්නේ ඒ ඉල්ලුම සපුරන්නට. ඒ වගේම සුබදායක සහ ගුණාත්මක සේවාවක් ඒ රක්ෂණ ලාභීන් වෙත ලබා දීම තමයි මේ ආයතනයේ බලාපොරොත්තුව. වජිර පෙරේරා, වරුණ ලක්මාල් සමගින් මම චරිත තරංජය ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සිටා.